ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි විවිධත්වයක් තියෙන පන්දියවන්න නැති එක. ඇත්තටම කියනවා නම් අකිලගේ ප්‍රශ්නයක දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දේ මේ බලකායේ තනිකරම තියෙන ලසිත් මාලිංගගේ අතේ. මාලිංග තමයි මුලින් කඩළු ගන්නත් ඕන මැදින් ඇවිත් සම්බන්ධතා බිඳින්නෙත් මාලිංග. අන්තිම ඕවර් ටිකේ ලකුණු අඩුවෙන් තියාගන්න වගකීමක් තියෙන මාලිංගට. ඇත්තටම මේ තරම් දෙයක් මාලිංගට කරන්න පුළුවන්ද? මේ විදිහට ලොකු පීඩනයක් නායකයා විදිහට ඉන්න මාලිංගට පැවරුණා කියන්නේ අසාර්ථක වෙන්න තියෙන හැකියාව වගේම ආබාධ වෙන්න තියෙන හැකියාවත් ගොඩක්ම වැඩි. පසුගිය කාලේ එක්දින තරඟවල T20 තරඟවල ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දයවන්න යොදාගත් විදිය බලද්දී මාලිංගට සහායක පන්දයවන්න විදියට ලෝකුස්ලානේට යන්නේ කවුද කියලා තාමත් පැහැදිලි තීරණයක් නැහැ කියන එක නම් හොඳටම පැහැදිලියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 කණ්ඩායමේ පසුගිය කාලේ තැනක් හදාගත්ත ක්‍රීඩකෙක් තමයි ඉසුරු උදාන කියන්නේ. උදානගේ පන්දු විවිධත්වය නිසා සීමිත පන්දුවාර තරඟවලට ගොඩක් ගැළපෙන ක්‍රීඩකෙක් කියන දේ උදාන පහුගිය කාලේ වැඩවලින් පෙන්වුවා. අෆ්ගානිස්තාන ප්‍රීමියර් ලීග් තරඟාවලියේ වැඩිම කඩළු ගන්න උදාන. හැබැයි නව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතේ නම් කරත් උදානට එක් දින කණ්ඩායමේ තියා T20 සංචිතේවත් තැනක් නැහැ. ප්‍රතිකරුවෙක් විදිහටත් වැඩ පෙන්වන්න පුළුවන් උදාන ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසු නැති වුණාට ඉහළ මිලකට බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලියට මේ පාරක් තෝරගන්නවා. උදාන 2019 බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලියේ පළවෙනි තරඟයට සෙල්ලම් කරලා ඒ තරඟේ වීරයා බවට පත් වෙන්නේ අපේ ක්‍රිකට් ලෝකයන්ට එපා වුණාට තමන් හොඳ වැඩකාරයෙක් කියලා ලෝකෙටම පෙන්වන ගමන්. මේ තරඟේ මුලින්ම පන්දුවට පහර දුන්න උදාන කුල්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 117ට කඩළු 9ක් විදිහට සීමා කරන්නේ උදානගේ දක්ෂතා එක්ක. උදාන මේ තරඟයේ තමන්ගේ පන්දුවාර 4 අවසන් කරන්නේ නිලකුණු පන්දුවාරයක් එක්ක ලකුණු 15කට කඩළු 3ක් එක්ක. මේ සුපිරි පන්දුකරණයේ උදානගේ කණ්ඩායමට ලැබෙන පහසු ඉලක්කය උදානලගේ කණ්ඩායම කඩළු 3ක් විතරක් දැවී තියෙද්දි සපුර ගන්නවා. තරගයේ වීරයා සම්මානය ලැබෙන්නේ උදානට. අනිත් විශේෂ සිද්ධිය තමයි උදාන වැඩ පෙන්වන්නේ මහේල පුහුණු කරන කණ්ඩායමට එරෙහිව තරගයක වීම. දැන් අවුරුදු 30ක් වෙන උදානගේ අත්දැකීම් ලෝකුස්ලානේට වැදගත් වෙයි කියලා අපිට නම් හිතෙන්නේ. ඔයාලටත් හිතෙන විදිහක් අපිට කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තමත් අලුත් වීඩියෝවකින් හමු වන තුරු cricket ලංකාවෙන් ඔයාලට සුබ දවසක්.